අයිබුවන් නවසීලන්තේ පළවන එකම ශ්‍රී ලාංකික පුවත්පත වන ශ්‍රී ලංකන්ස් පුවත්පතේ පුවත්පත විසින් ගෙන එන පිළිසඳර වැඩසටහනකට තමයි අද ඔබ අපිත් එක්ක මේ එකතු වෙන්නේ. ඉතින් අපිත් එක්ක අද විශේෂ පුද්ගලයෙක් එකතු වෙලා ඉන්නවා. ඒ තමයි අපේ රටේ කලාව සංස්කෘතිය සංගීතය වගේ දේවල් මේ ලෝකයට නවමු විදිහට අරන් යන්න සංස්කෘතිය කලාව කියන දේවල් වලට හානියක් නොකර ඒ දේවල් නූතනයට අනුගත කරලා කොහොමද මේ ලෝකයට මුදා හරින්නේ කියන කාරණාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන විශේෂ පුද්ගලයෙක් එක්ක තමයි අද අපි අපේ පිළිසඳර වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් අයබවන් කියලා පිළිගන්නවා සහන් රන්වල මහත්මයාව. ඉතින් අපි මුලින්ම කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ දවස්වල කොහොමද ඔබතුමාගේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. අපි දන්නවා මේ දවස්වල බොහෝ පොඩි අර්බුදයක තමයි අපේ හැම ශ්‍රී ලංකා වාසියෙක්ම ජීවත් වෙන්නේ. මේ රටේ හිටියත් මේ රටින් පිට ජීවත් වුණා. ඉතින් අපි කැමති මේ වගේ පරිසරයක ඔබතුමා කොහොමද ඔබතුමාගේ වැඩ කටයුතු මේ දවස්වල කරගෙන යන්නේ කියලා දැනගන්න. යම්කිසි විදිහකට කල්පනා කරොත් අපේ ශ්‍රී ලාංකික විදිහට අපේ මුළු ජීවිත කාලෙම අපි අර්බුදත් එක්කනේ ගත කරේ. අපි පොඩි කාලේ ඉඳලා අපි ඉස්කෝලේ යන්නේ කොයි වෙලාවෙ පොඩ්ඩක් පුරයි දන්නේ නැහැ. අපි ඔච්චර සම්දර්ශකුණත් අපේ හිතේ සැකයක් තිබුණා ඒ කාලේ තමයි මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද කියලා. ඒත් එක්කම 87 88 89 කාලවක වුණ බැලුවොත් ඉතාම ව්‍යසනකාරී විෂණකාරී තත්ත්වයන් වලට අපි මුහුණ දුන්නා. හැබැයි මේ දේවල් එක්ක අපේ තාත්තල වැඩ කරගෙන යනවා අපි දැක්කා. ඒක නිසා අර්බුද කියන එක අපේ වගේ රටවල් වල ජීවත් වෙනවා නම් මූණ දෙමින් වැඩ කරන්න අපි මනස හදා ගන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ. ඉතින් අපි එහෙම වැඩ කටයුතු කරනවා. අපි සුනාමිය අපුලා මට මතකයි අපි කණ්ණායමක් විදිහට මාස ගණන් අපිට සම්දර්ශන නැතුණා. හැබැයි අපි ඒ අර්බුදයෙන් ගොඩ එන්න මිනිසුන්ට සෑහෙන වැඩවසක් කරා. ඒ කියන්නේ අපි ඒ පළාත්වලට ගිහිල්ලා ශ්‍රමීන් දායකුණා පිරිසිදු කරන්න, ඒත් එක්කම මානසිකව බැටලා ඉන්න දරුවන්ට උදව් උපකාර කරන්න වැඩ කටයුතු කළා. ඉතින් එහෙම කරගෙන ඉන්න අතරේ අපි මතකයි 2007 2008 2009 වගේ නෝට යුද්ධේ දරුණු තත්ත්වයට ආවා. ඊට පස්සේ අපිට මතකයි 2019 අවුරුද්දේ අර්බුදයක් ආවනේ මේ බෝම්බ ප්‍රහාරයක් එක්ක පාස්පෝර්ට් ප්‍රහාරයක් එක්ක රටේ සියලු වැඩ නැවතුණා. ඉතින් ඒ කාලවල වල දැන් ඒ පාස්පෝර්ට් අර්බුදයෙන් පස්සේ ඒ රේසනේ පස්සේ මම අපි දෙමව්පිය රැස් කළා මතක් කළේ මේ අපි රැස් නොවීම දැන් ඒ වෙලාවේ තිබුණ අර්බුදේ එකට රැස් වුණොත් ගැටලුවක්. එහෙම නොවි කොහොම මේක කරන්න කියලා ඒකට හරියන විදිහට අපි වැඩ කටයුතු කළා. කොවිඩ් පටන් ගත්තට පස්සේ සතියක් විතරම ඇත්තටම විවේක ගත්තා. මට ඒක ජීවිත කාලෙම මම ඩබල් වැඩ කරලා තියෙනවා. මම ඔක්සෝසස් කරන කාලෙම මේ ඇත්තටම මේ ඔය ඩබල් ඒටි කරලා තියෙනවා. මම ශ්‍රී ලංකාවේ පළවෙනි වෙලක් තියෙනවා. ඉතින් මම පොඩක් වැඩ දෙකක් කරන එක මම මේ යුනිවර්සිටි එකක වගේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙම මම නීති විද්‍යාලෙත් ඉගෙන ගත්තා. ඉතින් මම ටිකක් වැඩ වැඩි කරන්න පුළුවන් කෙනෙක්. මම හිතුවා පොඩි එහෙස වැඩි දැන් පොඩක් මේකක් ගන්න කරලා වේග ගන්න. ඒ අතරේ මම බැලුවා මේ දැන් ලෝකේ කට්ටිය කොහොමද මේකට මූණ දෙන්නේ? කොච්චර කල් විතර මේ අර්බුදේ යයිද? ඒකට මම දැක්කා අඩුම ගානේ අවුරුද්දක්වත් මේක ප්‍රශ්නයක් විදිහට යනවා. ඉතින් මම ඔන්ලයින් පාඨමාලා ආරම්භ කළා. ඒ ආරම්භන කොටම බොහෝ දෙනෙක් ඒක දෝෂදර්ශන ලක් කළා. මේ නැටුම් සංගීත වගේ දේවල් මේකෙන් කරන්න බෑනේ කියලා. මම පිළිගන්නේ කරන්න බෑයි කියලා. හැබැයි ළමෙක් මුකුත්ම නොකර ගෙදර ඉන්නවට වඩා හොඳයිනේ යමක් කරන්නේ. ඉතින් ඒ අදහසත් එක්ක අපි ලංකා ඊ පාසල ආරම්භ කළා. ඒකත් එක්කම අපිට පුළුවන්. ඒක දැන් මගේ 2016 වුරුද්දේ මගේ උත්සාහයක් වුණා ලෝක පුරා ළමයින්ට ලංකාවේ දේවල් උගන්වන්න මේ ඔන්ලයින් ක්‍රමවේදයක් හදාගන්න. ඒක සාර්ථක වුණේ නැහැ. අපි විවිධ රටවලට ගිහින් එනවා. ගිහින් ආවම ඒ දෙමව්පිය ළමයි කියනවානේ අපිත් එක්ක මේ දෙකට මොනවා හරි කරමු කියලා. හැබැයි එතකොට ලෝකෙ සූදානමක් තිබ්බේ නැහැ. අපි සූදානම් වුණාට ඔන්ලයින් උගන්න. ඉතින් ඒක නිසා අපිට කරගන්න බැරි වෙච්ච දේ මේ කොවිඩ් නිසා අපි පටන් ගත්තා. දැන් අපි ලෝක පුරාම අපේ ළමයි ඉන්නවා. ඒගොල්ලෝ අපි දේවල් ඉගෙන ගන්නවා, ජනකී ඉගෙන ගන්නවා, අපේ කම ඉගෙන ගන්නවා. ඒක කරගෙන යන අතරමාරේ මේ අප්‍රේල් මාසේ අපි පැවැත්වුවා
ප්‍රථම වතාවට ලෝක පුරාමින් ශ්‍රී ලාංකික නර්තන සංස්කෘතික කණ්ඩායම එකතු කරලා අවුරුදු උත්සවයක් අවුරුදු ෂෝ එකක් කරගෙන ඒකේ නවසීලන්තේ කණ්ඩායම උත්සාහ දාගුණා ඩාසින් ඇන්ජල්ස් එතකොට ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකාවෙන් එතකොට ඉතාලියෙන් එංගලන්තෙන් ප්‍රංශයෙන් සිංගප්පූරුවෙන් ආදී නිකී නොකී රටවල් වලින් අපේ කණ්ඩායම වල ළමයි ඒගොල්ලෝ ඒ රටවල් වල ඉඳලා කරපු අංග අපිට රූපගත කරලා එවුවා ඒක අපි මේ අවුරුදු කාලේ දැන් අවුරුදු වෙනකොට මේ අවුරුද්දේ පටන් ගන්නවා අපි ඒක පැවැත්වුවා දැන් අපි අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ මේ අපේ කාර්ය මණ්ඩල වලට වැඩ දෙන්න පුළුවන් කමක් නැහැ සමාජයට මේ පෙට්‍රල් ප්‍රශ්න තියෙනවා එහෙම නැත්නම් වෙනත් මූල්‍ය ප්‍රශ්න තියෙනවා හැබැයි මම මේ ඊපෙරදක් අපි ගුරු මණ්ඩලික රැස්වීමක් ගත්තා මේ ඔන්ලයින් අරගෙන මම කිව්වේ මේ අර්බුදය වලට මුහුණ දෙන්න බැරි නම් අපිට සිද්ධ වෙනවා පරාජිත විදියට ලෝකෙන් නික්ම යන්න හරියට මේ ඩයිනසෝර් ලටුනා වගේ ඒ නිසා මේ අර්බුදෙත් එක්ක අපි අලුත් වෙමින් යන්න ඕනේ මේ අර්බුදෙත් එක්ක අපි දකින ලොකුම ගැටලුව තමයි කවුරුත් එක්ක ගැන හරියට කතා කරන්නේ නැහැ දැන් අවුරුදු දෙකක් දෙකම ආරක් ළමයි ඉන්නේ පුදුම මානසික ආතතියක ළමයා කියන කෙනා හරි ආසයි එළියට පයින්න නටන්න දුවන්න පයින්න දඟ කරන්න ඒ මොකක්වත් කරගන්න බැරිලා ඉන්නේ ඉතින් ළමයා එක තැනකට වෙලා වැඩෙනකොට අපි වැඩෙන් බේරෙන්න එයාට කවදාත් නොදුන්න ෆෝන් එක ටැබ් එක දෙන්න පටන් ගත්තා. එතකොට දැන් අපිට ඒකින් ළමයෝ ගලවන්න බෑ. ඒක ගලවන්න යන්න බෑ දැන් ප්‍රායෝගිකව. හැබැයි අපි ළමයාට ළමයිගේ වැඩිමිට උචිත දේවල් ඒවත් එක්ක නිර්මාණය කළා නෑ. අපි නිෂ්පාදන අලුතෙන් හිතලා නෑ. අපි නිකන් ඒ තිබ්බ දේවල් වලට ළමයෝ අතහැරලා දැම්මා. ළමයෝ ගෙවල් වලට වෙලා ක්‍රියාකාරකම් පැත්තේ මොනවද අපිට කරන්න පුළුවන්? අපි බලමු දැන් මේ වෙනකොට ලංකාවේ ආහාර අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නවා. ඒකට ගෙවල් වල ඉන්න ළමයින්ම අපිට බැරිද කෘෂිකාර්මික ව්‍යවසායක බවට පත් කරගන්න. අපි කල්පනා කරන හැම දේවල්. ඉතින් අපි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අපිත් එක්ක කතා බහ කළා මොනවද අපිට මේකෙදි කරන්න පුළුවන් කියන එක අපි මේ කණ්ඩායම් කීපයක් එකතු කළා. ඒතර අපි යෝජනා කළා ආහාර අර්බුදයේදී අපි දකින එක ප්‍රශ්නයක් තමයි අපේ දින අනවශ්‍ය කෑමනාස්ති. දැන් මේ දවස්වල අපි ආහාර අපතේ දැනීම සම්බන්ධයෙන් කතා කරමින් අපේ දරුවෝ දැනුවත් කරනවා රටේ ළමයි දැනුවත් කරනවා සහ ළමයි විතරක් නෙමෙයි ලොකුයත් කෑම අහගන්න අපි කෑමනාස්තිය ගැන අපි හිතන්නේවත් නැහැ අපි මේ පැත්තේ බුෆේ එකක බෙදා ගන්නකොට එහා පැත්තේ කොච්චර කෑම තියෙනද කියලා නිකන්වත් කල්පනා කරන්නේ නැහැ අපි දවසකට බත්ට 10ක් එක වේලෙන් ඉසි කරමු මේ කෝටි දෙකක් ලංකාවේ දෙනකින් ඉන්න හිතන්න අපි කොච්චර බත් ප්‍රමාණය කාල ප්‍රමාණය නාස්ති කරනවා අපි ඉතින් අපි ඉතාලි සංචාරයක ගිය වෙලාවක දැක්ක බෝඩ් ගහලම දෙන ඔබ අවශ්‍ය ප්‍රමාණය විතර බෙදා ගන්න කෑම විසිකරොත් දඩ ගන්න අපි සල්ලි ගෙව්වයි කියලා අපි ගෙව්වනේ අපිට ඕන විසිකරන්න පුළුවන් කියලා එකක් නැහැ ඒ දියුණු රටවල් එහෙමයි අපි කොච්චර කෑම නාස්ති කරනවා ඉතින් මෙන්න මේක ගැන මේ කාලේ මේ කාලීනව අපි කල්පනා කරමු මේක කලාව ඔස්සේ සහ දරුවන්ට දෙන්න පුළුවන් වෙනත් මාධ්‍ය ඔස්සේ මේ දවස්වල ඒ පිළිබඳව වැඩ කටයුතු කරමින් තමයි අපි විශේෂයෙන් කල්ගත කරන්නේ ඒ වගේම තමයි සහන් රන්වැල් මහත්මයා අපි දැනගන්න කැමති ඔබතුමාගේ මතකයේ මේ රන්වැල පදනම රන්වැල බලකාය ගැන කොහොමද තියෙන මතකයේ ඔබගේ පියා මේක පටන් ගන්න කාලෙදී ඔබතුමා කොහොමද මේකට සහයෝගය ලබා දුන්නේ මේ වෙනකොට මොන වගේ තත්ත්වයක්ද රන්වැල බලකායේ හැදිලා තියෙන්නේ කොහොමද ශක්තිමත් වෙලා තියෙන්නේ මේ රන්වැල බලකාය කියන්නේ තාත්තා ලංකා පුරා දේශන වැඩමුළු වගේ දේවල් පවත්වද්දී තාත්තට සහායක යම් පිරිසක් හිටියා. ඒ සහායක පිරිස බොහෝ කාලෙම ලයනල් රන්වැලන් සහ පිරිස කියලා හඳුන්වන්න පටන් ගත්තා. ඒකට වාදක, ඇම්බර වාදක ශිල්පීන්, ගායන නිදර්ශනට කවුරු හරි මෙහෙම මේ කණ්ඩායම තාත්තට එක්කාසු වෙන්න පටන් ගත්තා. තාත්ත කොහේ දුරපලාතෙන් ගියොත් දක්ෂෙක් දැක්කොත් ආරාධනා කරනවා පුතා එන්න, දුව එන්න ඔයා අපේ කණ්ඩායමට කියලා. එහෙම තමයි අපේ කණ්ඩායම ඇති වුණේ. ඒක මේ කණ්ඩායමක් මම පටන් ගන්නවා කියලා හිතලා හෙටින කණ්ඩායම පටන් ගන්නවා කියලා හිතලා විධිමත්ව පටන් ගත්තා වගේ නෙමෙයි. ඒක ටික ටික ස්වභාවිකවම ඇති වෙච්ච දෙයක්. තාත්තගේ පළවෙනි ගීතය ගතුව 1999 නොවැම්බර් මාසේ 27 වෙනිදා අහස ඉන්නු නමින් ජෝන් සිල්ලා සමර රංගහලේදී එළිදක් වුණා. එදා තමයි අපි විධිමත්ව හරි සම්දර්ශනයක් කළේ. ඊට කලින් අපි සම්දර්ශන කීපයක් කරලා තිබුණා. හැබැයි
ඒ හරිම ක්‍රමානුකූල සම්දර්ශනයක් බවට පත් වෙන්නේ 1999 නොවැම්බර් 26 සම්දර්ශනය. එතෙන් පටන් අපිට ගොඩක් ආරාධනා ලැබුණා කණ්ඩායම් විදිහට සම්දර්ශන පවත්වන්න. 2002 වුත්තේ නොවැම්බර් 26 තාත්තගේ දෙවන ගීතකතු වෙච්ච ගමවුලන්යන් එළිදක්වන්න සති දෙකක් තිස්සේ තමයි තාත්තා බාහිරට පත් වෙන්නේ රියන්තරගේ. හරියටම ඊට අවුරුද්දකට පස්සේ අපි ගමවුලන්යන් එළිදක්වන එතුමා හිතපු විදිහට ඊට පස්සේ අපේ කණ්ඩායම ලංකාව පුරා 2006 වුරුද්ද අපේ පළවෙනි සංචාරය ඩුබායි අබුඩාබි ගියා අපි මෙහෙළවීම සංවිධානය ආරාධනාවෙන් එතන පටන් ලෝකෙ පුරා අපිට යන්න අවස්ථාව ලැබුණා ඒ අතර 2011 වුරුද්ද චීනයේ ශෙන්ජියාජින වුරුද්ද අපිට ලෝකෙ හොඳම ප්‍රාසංගික ජරිගි කණ්ඩායම විදිහට අපිට සම්මාන හිමි වුණා එතෙන් පටන් අර අවුරුද්දට විතරක් බොහෝ වැඩ තිබුණා අපිට අවුරුද්දෙන් පරිබාහිරවත් සාමාන්‍ය කාලසටහන් වලත් වැඩසටහන් වලට ආරාධන ලැබුණා විදේශ සංචාරත් ලැබුණා ඒක නිසාම දැන් උදාහරණයක් විදිහට නව ශ්‍රීලන්තේ බැලුවොත් ඕස්ට්‍රේලියාවට එන කණ්ඩායම් වලට තමයි සාමාන්‍ය නව ශ්‍රීලන්තේ ඉන්න ආරාධන ලැබෙන්නේ වෙයි ලංකාවේ ඉඳන් කෙලින්ම නව ශ්‍රීලන්තේට සම්දර්ශන දෙකක් සඳහා යාසර කරපු එක කණ්ඩායම අපි සහ එකම අවුරුද්දේ දැන් නව ශ්‍රීලන්තේ කණ්ඩායම ගියට පස්සේ ඒ අවුරුද්ද මේ කට්ටිය ගේන්නේ මාර්තු ගියා හැමිල්ටන් වෙලින්ටන් සම්දර්ශන දෙකක් කළා ඊළඟ ඔක්තෝබර් මාසේ ඒ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ අපිට ඕක්ලන්ඩ් සහ ක්‍රයිස්ට්චර්ච් සම්දර්ශන දෙකක් සඳහා ආරාධන ලැබුණා එකම අවුරුද්දේ අපිට යන්න අවස්ථාව ලැබුණා මේ නව ශ්‍රීලන්තේ ගැන විතරක් උදාහරණයක් ගන්න මේ නව ශ්‍රීලන්තේ හිතතුන් බලන නිසා විශේෂයෙන් ඉතින් එහෙම මේ වෙලේ ලෝක පුරාම ශ්‍රී ලාංකේය ජනතාව පිළිගන්න පටන් ගත්තා ශ්‍රී ලාංකේය විතරක් නෙමෙයි ලෝක පුරා අපි අපිට අවස්ථාව ලැබෙනවා විදේශ රටවල වල ඉස්සරහ අපි සම්දර්ශන කරන්න අපේ අංගයන් ඉදිරිපත් කරන්න ඒ අය ඉවරෙච්ච ගමන් දුවගෙන ඇවිල්ලා කියන දේ තියෙනවානේ අපි එනවා ඔයගලගේ රටද මේව බලන්න හරි ලස්සනයි මේව කියලා කියන්නේ ලංකාවේ මේව දුක් දෙන්න නැහැ කියලා ලංකාවේ දේවල් වෙන්නන්නේ අපි නෝ ඉන්නේ කියලා ඉතින් මම හිතනවා මේ කරගෙන යන දේ අපි විතරක් නෙමෙයි ලංකාව මේ වගේ දේවල් කරන බොහෝ විදේශන විශේෂින් නර්තනය බෙරවාදන වගේ දේවල් කරනයි මේ දේවල් ලංකාවට ඩොලර් ගේන්න යොදා ගත්තා නම් එවිට අපේ සංස්කෘතිය අපේ සංස්කෘති උරුමයන් ලෝකෙට පෙන්නලා අපි යම් කිසි විදිහකට විදේශිකයන් ආශක්ත කරගන්න පටන් ගත්තා නම් අපිට සෑහෙන දුරක් යන්න තිබුණා අපි හැමදාම ලොකේෂන් වික්කේ කියන්නේ අපි නෝරලියට එන්න කියලා සීතල පෙන්නනවා ඒක විඳින්න දෙනවා මූදක් ගාව හෝටලයක් හදලා මූද බලන්න දෙනවා මිස අපි අත්දැකීම් එක්ස්පීරියන්ස් කියන එක කල්චර් එක කියන එක විදේශිකයන් හම්බවට ගෙනිච්ච නැති අපි ඒ පැත්තත් කල්පනා කරලා තියෙනවා අපි කණ්ඩායමක් විදිහට මේ වෙනුවට එවැනි වැඩකට තුලක් නිරත වෙනවා මේ අපේ ජන සාහිත්‍ය ජන කලාව ගත්තාම ජන කලාව ඇතුලේ ජන සාහිත්‍ය ඇතුලේ ජන කවිය කියන දෙයට විශේෂ ස්ථානයක් හිමි වෙනවා රන්වල පදනම ගත්තට පස්සේ ඔබතුමාලා කොහොමද මේ ජන කවිය කියන දෙයට අර්ථයක් වැඩිපුර එකතු කරන්නට ඔබතුමාලා මොන වගේ උත්සාහයක්ද ගන්න? මේක මේ ජන සමාජයෙන් යම් කිසි දෙයක ඈත්ලා පැත්තකට ගිහිල්ලා ඒක ගණන් ගන්න නැති තත්යක තියෙනකොට මේක විධිමත්ව මේ ජන සමාජයට ගේන්න විද්‍යානුකූලව වැඩේ ආරම්භ කරපු වෙන අපි මතක් කරන්නේ තමයි නකුලල මහත්තයා. ඒතුණ්ඩ කලිනුත් උත්සාහයෙන් ගත්ත අපි සුනිල් ශාන්ත ශූරින් වගේ අය ආනන්ද සමල්ගොන් මහත්තයා මෙවැනි මේ දේශීය ජන ආරක් ඇති කරන උත්සාහයෙන් ගත්තා. නකුලල මහත්තයා ඉන්දියානු සංගීතය හදාරලා ශාන්ති නිකේතනයේ ඉගෙනගෙන එහෙම උගන්නලා ආයේ මෙහෙ ඇවිල්ලා දැන් එතුම හොයන්න පටන් ගත්තා බලිත විල්වල දේවල් ගම්වල ගිහිල්ලා පරිශ්‍රණ කරන්න පටන් ගත්තා. ඒතර ඒ ගමනට එක්කාසු වෙච්ච කෙනෙක් තමයි අපේ තාත්තා. එතකොට තාත්තා එතුමත් එක්ක වැඩ කරනවා එකම ස්වාධීනවත් පරිශ්‍රයකෙක් විදිහටත් නිර්මාණකරුවෙක් විදිහට වැඩ කර මොකුල් මහත්තයාගේ අභාවයෙන් පස්සෙත් ඒ මග අත් නොහැර තාත්තා ගියා. එතකොට ඒ ආభాෂය තමයි අපිට තියෙන්නේ. එතකොට එක කාලයක මිනිස්සු ඇහුව දෙයක් තමයි මේ ඉතින් මොකටදනේ මේ මෙච්චර ලස්සන මේ ඉන්දියානු සංගීතය දෙන ආවල් දෙන්න අපිට මොකටද ඕක කියලා. තාත්තා තහන්නේ ඒකම තමයි. ඒතර ඒක තමයි අපිටත් අහන්න දෙන ප්‍රශ්නේ. ලෝක හැමෝටම Tamanට කියලා දෙයක් තියෙනවා නම් අපිට කියලා විතරක් දෙයක් ඕනේ නැහැ කියන්න බෑ. දැන් හැම රටක්ම Tamanගේ අනන්‍යතාවය ගැන සැලකිලිමත් වෙනවා. දැන් නව ශ්‍රීලන්තේ කියන රට බැලුවොත් නව ශ්‍රීලන්තේ ඉන්නේ බ්‍රිතාන්‍ය වගේ යුරෝප රටවලින් සංක්‍රමණය වෙච්ච අය. හැබැයි ඒ අය උත්සාහ කරන්නේ නැද්ද නව ශ්‍රීලන්තේට වෙනම අනන්‍යතාවයක් දෙන්න? ඒ කියන්නේ ඕල් බ්ලැක්ස්ලා
මේ පිටුනට බහලා අකටා බකටා කියලා මේ ඇඟට තට්ටු කරන් කෑ ගන්න මොකද ඒක එංගලන්තේ කරන්න බෑ මොකද ඒක නව සීලන්තේ උරුමය ඒ නව සීලන්තේ උරුමය මේගොල්ලෝ අරගත්තා මේගොල්ලෝ මේගොල්ලෝ රග්බි කණ්ඩායම හරහා ලෝකෙට පෙන්නනවා මෙන්න නව සීලන්තේ හැටි කියලා ඉතින් මේක තමයි අපි කල්පනා කරන්නේ අපේ අනන්‍යතාවය අපි ලෝකෙට අරගෙන යන්න ඕනේ එතකොට ඒක හරියට પાස්පෝට් එකක් අරන් රට යනවා වගේ දෙයක් එතකොට මේ ජන නාදමාලා ටික මේවා අපි හොයන්න ඕනේ පරිශ්‍රණ කරන්න ඕනේ ඉක්‍රස් කරන්න ඕනේ මේවා සංරක්ෂණය කරන්න ඕනේ සහ මේවා ජන සමාජයට ලබා දෙන්න ඕනේ වර්තමානයේ වෙනකොට අපිට කියන්න සන්තෝෂයි තරුණ પરම්පරාව මේ ජන ගීය ඔස්සේ කෙරිච්ච නිර්මාණ අතිමහත් ප්‍රමාණයක් වෙනදගෙන තියෙනවා නැත්නම් ඉස්සර නම් ජන ගී කියන කියන්නේ මේ ස්කෝල් තරඟයකට ඇවිල්ලා ළමයි කර මලේ මලේ කියලා අර එපා කරපු විදිහට කියන එකක් තමයි අපි ජන ගී කියලා අහලා තිබුණා හැබැයි දැන් මේ වෙනකොට ඒක ඊට වඩා ඉස්සරහට ගෙන්න මම අර කිව්ව මේ ගුරුතුමන්ලාගේ මාර්ගෝපදේශය අමින් අපිට පුළුවන් වෙලා තියෙනවා හොඳයි ඒ වගේම තමයි මේ අපේ ජන සාහිත්‍ය ජන කලාව කියන දේ પરම්පරාවෙන් પરම්පරාවට යම් කිසි වෙනස්කම් වලට භාජනය වෙවි තමයි මේ තාක් දුරට අපිට ඇවිල්ලා තියෙන්නේ එහි වටිනාකම් ඉතුරු කරගෙන પરම්පරාවෙන් પરම්පරාවට යම් කිසි වෙනස්කම් ප්‍රමාණයක් සිද්ධ වෙවි තමයි අපිට මේ ලැබිලා තියෙන ජන සාහිත්‍ය ජන කලාව ලැබිලා තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා එතකොට ඔබතුමන්ගේ අදහස මොකක්ද මේ නූතන પરම්පරාවට ජන සංගීතයේ ජන සාහිත්‍යයේ කියන දේවල් ජන කලාව කියන දේවල් ඒ කට්ටියට උගන්වද්දී පරණ પરම්පරාවලුයි අලුත් પરම්පරාවලුයි අතර ඔබතුමා දකින වෙනස කුමක්ද ඒ වගේම තමයි අලුත් પરම්පරාවට මේ දේවල් කියලා දෙද්දී ඔබතුමා පාවිච්චි කරන විවිධ උපාය මාර්ග නැති ඒ දේවල් පිළිබඳව මොනව හරි ටිකක් අපිට දැනගන්න පුළුවන් ප්‍රශ්නයක් කොහොමද අහන්නේ පුර මේ අපි හැම විටම අපි කරන වැරද්ද තියෙනවා ගුරුවරු විදිහට මේ වැඩිදි પરම්පරාව විදිහට අපේ කාලේ නම් අපි ඔහොම කරන්නේ අපි මෙහෙමයි කරේ ඒ කාලේ නෙවෙයි දැන් අපි කියමුකෝ ඒ කාලේ අපි පටිගත කිරීම කරනකොට නම් ඔක්කොම ඔකෙස්ට්‍රා එක ඔක්කොම අපි එකට ඉඳලා ගායනා කරා දැන් ඒ කාලේ ඒක තාක්ෂණ තිබෙන්නේ නැති නිසා එහෙම කරා අපි ඒ කාලේ ග්‍රේඩ් ගන්නකොට නම් අපි මේ මොකක්වත් පළඳුවේ නැහැ අතට පයට කිව්වට දැන් ඒක ඇවිල්ලා තිබ්බට පස්සේ ඒක පළඳින්නවා ඒ නිසා මේ තාක්ෂණ අපි පිළිගන්නවා අපි ගොඩක් වෙලාවට හුරු වෙලා තියෙන්නේ අපේ කාලේ හොඳයි ඊළඟ කාලේ නරකයි කියලා අදහස් මම අපේ තාත්තගෙන් ලැබුවා ආభాෂයට පින් සිද්දෙන්න මට කවදාවත් එහෙම හිතෙන්නේ නැහැ. තාත්තගේ ගමවල දැන් ඉඳිබ ඒක නෙමෙයි තරුණ પરම්පරාව කියලා දෙන මේ වැඩි හිටියෙනුත් ඔයා කරන දේ වැරදි කියලා. මම හිතන්නේ තාත්තගේ ඒ සින්දුවට කලින් නම් කවුරුත් වැඩි හිටි ගායකෙක් කවදාවත් මේ තමන්ගේ પરම්පරාව ගැන ගන්න විදිහ තිබ්බේ නැහැ. ඉතින් අපි නිතරම බලන්නේ කවුද හරි කියන එක නෙමෙයි කොහොමද හරි කියන එක. අපි කියන්නේ ගමේ කියලා හැමදේම හරි කියලා. කොළඹ තියෙන හැමදේම වැරදි කියන්නේ. එහෙම තියෙනවනේ. ඒ ගම තමයි හොඳ කොළඹ නේද? එහෙම එකක් නෑ අර. අර ඉස්කෝලේ දින මේ ඉස්කෝලේ තමයි එහෙම එකක් නෑ. ඉස්කෝලේ හොඳ නරක මිනිස්සු නෑ. අපේ ජාතිය හොඳ නරක මිනිස්සු. එනේ මේ වගේ තමයි. හැම પરම්පරාවෙම හොඳ දේවල් නරක දේවල් තියෙනවා. මේ වර්තමාන પરම්පරාවේ අද මේ වෙනකොට ලංකා ඉතිහාසයේ හොයන ඒ ගැන උනන්දු අපිට කියලා දෙන්න දන්න තරමේ තරුණ પરම්පරාවක් ඉන්නවා. ඒ අවංකව මේ වෙලේ ඉන්නවා. සංගීතයේ පැත්තෙන් බැලුවොත් ලෝක සංගීතය එක්ක ලෝකයේ විවිධ රටවල තියෙන සංගීත ශානක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන තරුණ පරම්පරාවක් ඉන්නවා. අපි ඒකින් මේ ගුරුවරුන් ගන්න අවස්ථාවක් තියෙනවා. අපි අහගන්න ඒක. එහෙම උදවිය ඉන්නවා. අපි ඒක ඇත්තටම පිළිගන්නවා. ඒත් එක්කම අපි තරුණ පරම්පරාවත් එක්ක වැඩ කරද්දී අපි කවදාවත් උදේලා නැහැ. මෙන්න අපි ගාව තියෙනවා මේ දේවල් ඔබලා ඉගෙන ගන්න ඕන කියන එක. අපි යන්නේ සංවාද. අපි නිතරම තරුණයෙක් එක්ක විශේෂයෙන් ළමයි එක්ක වැඩ කරද්දී අපි දින උපක්‍රම මේකයි. ඔයාලා උපක්‍රම උපක්‍රමේ තමයි. අපි ගුරුවරුන්ට මම නිතරම කියන දෙයක් තමයි අපි කරන වැරද්ද අපි තේරුම් ගන්න. සුදුන වැරද්ද තමයි අපි හිතනවා අපි දන්නවා ළමයා දන්නේ නැහැ. දන්න කෙනාගෙන් නොදන්න කෙනා ඉගෙන ගත යුතුයි. ඔක තමයි අපි හිතන තියරිය. මම කියන්නේ ළමයා දන්නේ නැහැ කියලා හිතන්න බෑ. ළමයා යම් යම් දේවල් දන්නවා. සමහර දේවල් අපිටත් එහෙම දන්නවා. හැබැයි ළමයා ඉගෙන ගන්න කැමති නැහැ. ළමයා කම්මැලි. එයාගේ ඔළුව එහෙමයි දුවනවා. ගුරුවරයාගේ දක්ෂතාවය වෙන්න ඕනේ ළමයාට පාඩම උගන්වන්න. එහෙම නැතුව මම දන්න නිසා ළමයි බැඳිලා ඉන්නවා මගෙන් ඉගෙන ගන්න කියන එකත් අපි දන්නේ නැහැ. ඒකට ගුරුවරට නොයෙකුත් උපක්‍රම කල්පනා කරන්න වෙනවා. එයා සමහරට චරිතයක් විදියට එනවා.
සමහරට ගායනා උගන්වන්නේ වෙන තැනකින් වෙන කතන්දරයකින්. මේක තමයි අපි ගාඩ මෙච්චර ළමයි එන්න හේතුව. දැන් සාමාන්‍යයෙන් ජන ගී ඉගෙන ගන්න ළමයි පොරකක යනවා කියලා විදිහක් හිතන්නේ නැහැ නේ කවුරු. හැබැයි සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා පත්තර වල බලවත් අපි ගමේ පන්තියට එන්න නැත්නම් පානි වාහන දින පන්තියට. මොනවත් අපි මෑත ආරම්භ කරපු මේ මෝර මහනුවර පාඨමාලාවට මේ කිසිවකට ළමයි නිකන් දාගන්න බෑ. මොකද ළමයි ප්‍රමාණය වැඩි. ඒ නිසා බොහෝ අයට එක්කෝ වේටින් ලිස්ට් එකේ ඉන්නව නැත්නම් හරියට පද්‍ය පටන් ගන්න දවසක් වෙනකන් ඉන්නවා. ඒ වෙලාවදී නෑයි. දෙමෝපියෝ වගේම ළමයි මේ අපේ දේ ඉගෙන ගන්න තියෙන උනන්දුවට. ඒ උනන්දුව අපි ඇති කරලා දෙන්නේ අර මං කිව්වා වගේ උපක්‍රම ඇසුරින්. හොඳයි. ඒ වගේම තමයි සන්මාත්මය අපි දැනගන්න කැමති මේ ලංකාව ඇතුලේ වගේම දැන් ලංකාව පිටත් ඔබතුමන්ලා අධ්‍යාපන ලබා දෙන ක්‍රමවේද තියෙනවා. ලංකාවෙන් පිට ඉන්න ළමයින්ට අපේ ශ්‍රී ලාංකික සාහිත්‍ය, ශ්‍රී ලාංකික කලාව මේ වගේ දේවල් ගැන ඉගෙන ගන්න ඔබතුමන්ලාගේ මොන වගේ ක්‍රමවේදයන්ද තියෙන්නේ ලංකාවෙන් පිට? අපි ලේසියෙන්ම විදිය තමයි අපේ ලංකා ඊස්කූල් පාඨමාලා හරහා මේවා ඉගෙන ගන්න පුළුවන්. ඒකට අපේ ජන දිසා ප්‍රාසංග කලාව, ඒකම සිංහල භාෂා හසුරු, ලංකා චිත්‍ර, ලංකා බෙර එන පාඨමාලාවන් පවත්වනවා. ඊට අමතරව අපිට බොහෝ දුරට ආරාධනා ලැබෙන විදේශ රටවලින් ලංකාවේ ළමයින්ට මේ වැඩමුළු පවත්වන්න. ඉතින් අපි ඒවට ගමන් කරනවා. අපි ඉදිරියට යනවා. අපි දැන් මේකට මේ පුරුතවුරුදුර කලින් බංග්ලාදේශී සංචාරයක් කරා. ඒ දරුවන්ට අපි වැඩමුළුවක් පැවැත්වුවා. දැන් ආපහු ඒගොල්ලෝ ආරාධනා කරන සැප්තැම්බර් ඔක්තෝබර් මාසෙලේ එන්න කියලා. ඉතින් ඒත් එක්කම අපිට පර්ත් වලින් ආරාධනා තියෙනවා ඕස්ට්‍රේලියාවේ. හැම අවුරුද්දෙම අපි පර්ත් වල ළමයින්ට වැඩමුළුවක් 2016 අවුරුදු වල අඛණ්ඩ ඔක්තෝබර් මාස දවස් 5ක වැඩමුළුවක් පවත්වනවා. දැන් ඒක අපෝ මේ අවුරුද්ද තරදනා කරලා තියෙනවා. ඒත් එක්කම ඊට අමතරව අපි මෙල්බන්, සිඩ්නි සහ බ්‍රිස්බේන් වගේම නවසීලන්තෙත් සංචාරක නිරත වෙන්න නියමිතයි ඔක්තෝබර් නොවැම්බර් මාසවල මේ ගැන කතා කරමින් යනවා මේ කාලේ. ඒකට ඒ හැම රටකම සංදර්ශනට අමතරව ළමයින්ට අපි වැඩමුළු පවත්වනවා. ඉතින් ඒක නිසා සමහර රටවල කෙලින්ම මේ සංදර්ශන වලට මේ වැඩමුළු සඳහාම ආරාධනා කරනවා. ඉතාලියේම වැඩමුළුම කරලා තියෙනවා ළමයි වෙනුවෙන්. සීෂල්ස් වලත් පවත්වලා තියෙනවා. ඉතින් ඔය ආකාර දෙකින් අපිට ඔන්ලයින් වැඩමුළු සහ පාඨමාලා රහත් ළමයි සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකම අපිට කෙලින්ම ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි මේ ආරම්භ කරලා තියෙන්නේ ග්ලෝබල් ශ්‍රී ලංකන් ෆැමිලි කියන සංකල්පය. ගෝලීය ශ්‍රී ලාංකේය පවුලක් ලෝකෙ පුරා කොහේ අපේ ළමයි හිටියත් එයා අපේ රටට ආදරය කරන, අපේ දේ ගැන දන්න, අපේ සින්දුවක් එකතු වෙලා කියන්න පුළුවන්. දැන් ලංකාවේ ළමයි දෙන්නේ දුබායි වල ළමයි, නවසීලන්ත ළමයි දෙන්නේ එකට හම්බුනොත් එයාට කොච්චර ලස්සනද ලංකාව සින්දු කියන්නේ එකතු වෙලා කියන්න පුළුවන්. ලංකාව ගැන ඒගොල්ලෝ කතා කරන පොඩි දේවල් ටිකක් දන්නවනේ. අනුරාධපුර ගැන ඒගොල්ලෝ කතා කරන දන්නවනේ. සීගිරිය ගැන කතා කරන දන්නවනේ. ඉතින් අපිට දෙමව්පිය වැඩි හිටියද ඉගෙන සතුටු වෙන්න පුළුවන් නේද? ඉතින් ඒගොල්ලෝ සම්පූර්ණ ශ්‍රී ලාංකික වෙන එකක් නෑ. හැබැයි අර නවසීලන්තේ කියන විදිහට නව ශ්‍රී ලාංකිකයි කියලා කියන්නේ ඒගොල්ලෝ. ඒ වගේ නවසීලන්තේ හිටියත් ඒගොල්ලන්ට ශ්‍රී ලාංකික සම්භාවය තියෙන අය විදිහට හදන්න බලමු. නවසීලන්තේ ඉන්න චීන ජාතිකයෝ ඒගොල්ලෝ චීනය ගැන දන්නවා. ඉන්දියානෝ ගැන දන්නවා. ඉන්දියාවට ආදරේ. අරාබි ජාතිකයෙක් ඉන්නවනේ එයා ඒ රටේ දේවල් දන්නවා, තමන්ගේ සංස්කෘතිය දන්නවා අගෙන. අපිටත් ඒක කරන්න පුළුවන්. ඒක කරන්න අපිට යොමුවක් තියෙනවා. මම දන්නවා නවසීලන්තේ ගොඩාක් ශ්‍රී ලාංකික සංවිධාන යම් දහම් පාසල්, සිංහල භාෂා පාසල් නර්තන පාඨමාලා මේ පවත්වනවා. ඒ අතරෙදි ඒ ඔක්කොම තියෙන අතරද අපිට ග්ලෝබලි මේ ළමයි එකතු කරගන්න පුළුවන් නම්, එතකොට මෙහි ළමයි දකින්නවා පිළිතරක් නෙමෙයි කැනඩාවෙත් ලංකාවේ ළමයි ඉන්නවා. ඒගොල්ලොත් ලංකාවේ දේවල් ඉගෙන ගන්නවා, ආරක්ෂා කරනවා. ඔස්ට්‍රේලියාවෙත් ඉන්නවා. තවත් බෙලොත් ලෝකේ හැම රටම නැති රටක් නෙමෙයි මේ. හැම තැනම අපේදී දන්න ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා, අපේ වයසෙයි ඉන්නවා. ඒකට අන්නේ ඒගොල්ලන් නැතිනවා. අපි තනි වෙලා නැහැ. අපි මෙහි හිටියට ලංකාවේ දේවල් ඉගෙන ගත යුතුයි කියන හැඟීම ඒක හරහා ඒ කියලා මම විශ්වාස කරනවා. හොඳයි. ඒ වගේම තමයි සහන් රන්වල් මහත්මයා මේ ඔබතුමා වැඩිපුරම කාලය ගත කරන්නේ, එහෙම නැත්නම් ඔබතුමාගේ මේ දැනුම වැඩිපුරම ලබා දෙන්නේ අපේ කුඩා දරුවන්ට. කුඩා දරුවන් එක්ක මේ කලාව සාහිත්‍ය කියන දේවල් බෙදා ගනිද්දී ඔබතුමාට තියෙන අදහස මොකක්ද? මේ පරම්පරාවෙන් පරම්පරාවට එක වෙනස් වෙනවා කියලා අපි කතා කරා. ඒ වගේම තමයි මේ නූතන කුඩා දරුවන් එක්ක වැඩ කරද්දී ඔබතුමාට මොන වගේ අදහසක්ද තියෙන්නේ? කොහොමද එයාලා මේ ජන සාහිත්‍ය, ජන කලාව කියන දේවල් එයාලා තමන් තුරට ගන්නෙ කොහොමද? දැන් පුංචි ළමයි ගාවට යනකොට මෙන්න මේක තමයි මම උගන්වන්නේ, මේ විදිහට උගන්වන්නේ කියන එක පූර්ව සැලසුමක් ඇතුව
යන්න බෑ. යම් කිසි දල සැලසුමක් තියෙන්න පුළුවන්. හැබැයි අපි වැඩේ ගොඩනගන්නේ එතන ඉන්න ළමයින්ගේ සහභාගීත්වයත් එක්ක. ඒ කියන්නේ අපි කරන්න යන වැඩේ නෙමෙයි. තමයි අපිට තේරෙනවා මීට වඩා මේ ළමයි එක්ක මෙහෙම පැත්තකින් තමයි මට උගන්වන්න වෙන්නේ. අන්න ඒක තේරුම් ගැනීම තමයි මම හිතන්නේ ගුරුවරයෙක්ගේ තිබිය යුතු කාරණේ. දැන් ඒ දවසක් මම අපේ ගමේ උගන්වන්න ගන්නේදී මේ වහින්න පටන් ගත්තා. ඉතින් ළමයි වතුර දිහා බැස්සේ දිහා බලනවා නලියන. මම හරි අපි පාඩම වැස්සේ කරමු. ඒක පාරම කෑර මම මොකද අම්මලා යහලෙන්ද කියලා ඒක ඉකීකර කරපත්තේ අම්මලා යහලම දෙයි ඒත් අම්මලාට බැයි කියන්න බෑ ඒ අපි පාඩම කරේ මේ වැස දෙනී කියන එතකොට ඒ ළමයින්ට ඊට පස්සෙත් මම බලනකොට හොඳට මතකයි ඒක කියන්නේ ඒ ඒ දඟේ කියන එක ළමයෙක් ඇඟේ තියෙනවා එතකොට අපි එයාත් එක්ක ඒක කරමින් කරනකොට එයා අපි කියන එක පිළිගන්නවා අපි ගොඩක් වෙලාවට ළමයින්ට කියන්නේ ඕක කරන්න එපා මේක කරන්න එපා කියන වචන ටික. එතකොට එපා කියන දේ කරන එක සාමාන්‍යයෙන් අපි ඕන කෙනෙක් කැමති දෙයක්. ආද මේ වගේ නම් මේක තියෙනනේ. කණ්ඩෙපයි කිව්වා ගහේ කෑවා. තහනම් ගහේ ගිනි කණ්ඩෙපයි කිව්වොත් කෑ නැත්නම් තමයි එපයි කිව්වේ නැත්තම් ඔන් සෝ කරන්නේ නැහැ. ඒ වගේ තමයි. අපි මෙයාගේ එකම තමයි එපයි කිව්වොත් ඒක කරන්න යන්නේ. ඒ නිසා එපා නොකිය එයාට ඒක එපා කියන මට්ටමට ගේන්න පුළුවන් නම් ඒක තමයි ළමයෙක් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් අපි එමුකෝ දැන් අන්තිමේ ළමයි දෙන්නේ කතා කරමින් ඉන්න අනිවාර්යෙන් වෙනවා. ළමයික සමහරවිට හොඳ කතාකාරයෙක් කියලා අපිට වෙනවා. මම මට ගාලා මෙයා මගේ යාළුවා කියලා එයා එක්ක ඉතින් ඔයාලා ගියන දැන් අමසර තේරෙනවා මේ මං ගැන අවධානය ආවා. කතා කරන්නේ නරකයි දැන් ගහන් ඉන්න ඕන කියන එක එන්නේ ඒකේ. ඒත් එයාට තරවටුවක් කරොත් මලට එයා එතනින් එහාට අඩම අහන් ඉන්නෙම නෑ. එයාගේ එයාට කරන තරවටුයි පන්ති අනික් ළමයිනොත් වැඩේ ඉපා වෙන්නත් පුළුවන්. කොහොම ළමයික වැඩ කරනවා කියන්නේ රූල් ඉදි ගහලා මෙන්න මෙහෙමයි කළ යුත්තේ කියන එක කියන්න බෑ. හැබැයි අපි හැම විටම ළමයි එක්ක වැඩ කරද්දී අර රිෆ්‍රෙෂ් වෙනවා. අපි අලුත් වෙනවා. අපිට නැවුම් බවක් එනවා. මොකද මේ ළමයා කියන දේවල් නෙමෙයි ඊළඟ පන්ති ළමයි කියන්නේ. එයා කරන දේවල් නෙමෙයි ඊළඟ කෙනා කියන්නේ. ඒ කෙනාගෙන් කෙනාට අලුත් අත්දැකීමක් අපි ලබන්නේ. ඒක මම හිතන්නේ ඒක සතුටින් ලබන්න පුරුදු වුණොත් මේ මේ ළමයි එක්ක වැඩ කරන්නේ කවදාවත් එපා වෙන්නේ නැහැ. එතකොට අපිත් ඒ අර ඒ බෝතලේ දැම්මම ඒක හැඩේ ගන්නවා වගේ ඒ පන්ති ඒ ළමයි ටිකත් එක්ක ඒ හැඩේ ගන්න මානසික හැදුනොත් ළමයි එක්ක වැඩ කරන කෙනෙක් බොහොම සුන්දර වැඩ. හොඳයි. ඒ වගේම තමයි සහනන්ද මහත්මයා මම කැමතියි දැන් ඔය කියන විශේෂ ඔබතුමාගේ අදහස් එක්ක ළමයිත් එක්ක වැඩ කරන දේවල් එක්ක ඔබතුමාලා ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් මොන වගේ ජයග්‍රහණයක්ද ලබාගෙන තියෙන්නේ අපිට චුට්ටක් ඒ ගැනත් විස්තර ටිකක් කියන්න. අපි සාමාන්‍යයෙන් කණ්ඩායමක් විදිහට වැඩ කරන අතරේ අපි කල්පනා කරලා තමයි තරඟ වලට යන්නේ. හැබැයි අපි එකම තරඟයකට සහභාගී වෙලා තියෙන එකින් අපි ලෝක හොඳම ජනකීය කණ්ඩායමකට පත් වෙලා තියෙනවා. 2011 වුරුදු චීනයේ ෂෙන්ජියාන් නුවර පැවැත්වෙච්ච ජාත්‍යන්තර ජනසංඛ්‍යා සම්මානවලදී කණ්ඩායම 60ක් තරඟයට ආවා. ඒ කණ්ඩායම 60න් කණ්ඩායම් 6යි අවසන් තරගයට තේරුණා. ඒ අවසන් තරගයට තේරුණා රුසියාව, ඇමරිකාව, දකුණු අප්‍රිකාව, ජෝර්ජියාව සහ ෆ්‍රාන්සිය සහ අපි. ඒකෝර ඒ 6නොත් හොඳම ප්‍රාසංගික ජනකීය කණ්ඩායම් බවට පත් වෙන්නේ අපිට පුළුවන් වුණා. එතනින් පස්සේ අපි තරඟ වලට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි අපි ෆෙස්ටිවල් වලට උළෙලල් වලට සහභාගී වෙන්නේ 2019 අවුරුද්දේ. ඒත් චීන චෙන්ඩු නුවර පැවැත්වුණා ජන සංගීත සෙන්ටිගේ 53ක් කණ්ඩායමව ලෝකෙ පුරා නවසලන්ති කණ්ඩායමකට ඇවිල්ලා හිටියා අපි යාළු දැන් ඒගොල්ලෝ මේ ඒ කණ්ඩායමත් අපේ කණ්ඩායමත් මේගොල්ලෝ විවිධ අංගයන් ඉදිරිපත් කරා අපේ කණ්ඩායමේ නමවත් ඒ කියන්නේ රටේ නම කවුරුත් දැනගෙන හිටියේ නැහැ නමුත් අපේ ඉදිරිපත් කිරීම පස්සේ හැමෝම ඇවිල්ලා අපේ කට්ටියත් එක්ක පින්තූර ගන්නවා ලංකාව ගැන හොයනවා කතා කරනවා කියන එකත් එක්ක අපිට පොඩි සිතුවිල්ලක් ආවා ලෝකෙට දැනෙන නැටුමක් සංගීතයක් බෙරවාදනයක් අපේ තියෙනවා ගායනාවක් අපේ තියෙනවා ඒ හරියට පාවිච්චි කළ නැහැ කියන එක අපිට දැනෙනවා මේ ඒකේ ලස්සන වැඩක් වුණා දැන් ඒ උඩලේ අන්තිමට මේ කණ්ඩායම් 53 කණ්ඩායම් 17යි තෝරගෙන තිබුණේ අවසන් දවසේ වෙලාව නැහැනේ මේ ඉදිරියට කිලිමන් 17යි දැන් අපිවත් තේරුණා අපි තේරුණාන් පස්සේ චිලි කණ්ඩායමක් තේරලා තිබුණා චිලි කණ්ඩායම වරදකරන
ඒ අපේ අයිටම් එකෙත් ඔයාලා අපිත් එක්ක එකට මේ ස්ටේජ් එකට එන්න ඕන. ඔයගලන්මත් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. බ්‍රසීල් කණ්ඩායම උත්තරදනා කරනවා. අන්තර බැලුවම ඒ මුළු කණ්ඩායම් 17න්ම තුන් පාරක් ස්ටේජ් එකට නැගී අපේ කණ්ඩායම විතරයි. මේ කණ්ඩායම තමන්ගේ අංගයේ ඉදිරිපත් කරා. ඊයර අපේ මේ ගායනාවේ බෙරවාදන නැටුමේ තියෙන විශේෂත්වය නිසා. ඒ නිසා අපි හිතනවා ඒක ලොකු ජයග්‍රහණයක් ලෝකයේ අනෙක් රටවල අවධානය ගන්න පුළුවන් දෙයක් අපසතු තියෙන එක. ඔස්ට්‍රේලියාවේ පැවැතුණා වුණු හතරකට විතර කලින් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන විවිධ රටවල් වල අය ඉන්නවනේ. අපිට ගනු ඉන්නවා, ආරාධිතේ ඉන්නවා, ඉන්දියන් මේ අයගේ සමුලුවක් වගේ. ඒක සඳහා අපිට ආරාධන ලැබුණා අපේ අංගයක් ඉදිරියට. අපි අංග ඉදිරියට කරාට පස්සේ දකුණු ඉන්දියාවේ කාන්තාව කැලුමත් එකදලා ඉන්නවා නේ මේ ලබන මාසේ අපේ මේ උත්සවයක් තියෙනවා ඒකට ඕගලංග අයිටම් එකක් ඕනේ මම හිතුවා එයා හිතන්නේ මම මේ අපි මේ ඔස්ට්‍රේලිය පදිච්චලා ඉන්න ගමන් අයිටම් එක පොම් කරයි කියලා මම පන්නේ නැහැ සමා වෙන්න අපි මේ ලංකාවේ නම් තමයි මේ වෙලේටම යාවේ කියලා එයා මට කියනවා ඌ මං ගන්නවා මම මේ ඔයගලට ආරාධනා කරන්න ලබන මාසේ අපේ ඒ උත්සවයට එන්න මම ඔයගලට ඉල්ලා කරන්න එන්න කියලා අපිට මෙහි බාරගත සම්ප්‍රදායට මේ වෙලේට යන්න බැරුණා වෙයි ඉන්දියාව කියන්නේ අහම නැටුමින් ගෙමින් අග්‍ර ගන්න රටක් නෑ හැබැයි ඉන්දියානුවන්ට අපේ එක ගෙනල්ලා පෙන්වන්න හිතර මට්ටමේ දෙයක් අපසතු තියෙනවා අපි ඉන්දියාවේ 2012 වෘත්තේ ප්‍රාන්ත කීපයක සම්දර්ශන පැවැත්ව බෞද්ධ සංස්කෘතික සම්දර්ශන මහාරාෂ්ට්‍ර වල තමයි විශේෂම දේ බෞද්ධ කෝටි පහක් ඉන්නේ ඉන්දියාවේ ඒ එක සම්දර්ශනයක් බලන්න මතර සාමාන්‍ය 20000ක්වත් සෙනගේ ආම ලොකු සෙනග. සම්දර්ශන ඉවර වෙලා අපිව ගේන්නේ මිනිස්සු දෙන්නේ ඇඟට පයින් පොරටම මේ පොලිස් ආරක්ෂක දෙපැත්තෙන් පොලිසිය මෙහෙමල්ලා මේ මැද්දෙන් අපි එන්නේ. මේ හිතන්න අපේ නැටුමට අපේ ගායනාවට අපේ උරුමයට කොයිතරම් ඉල්ලුමක් ලෝකෙ දිනනවද කියලා. දකුණු කොරියාවේ අපේ ළමා කණ්ඩායම ගිය රන්ඩ ළමා බලකාය ශිල්පී 2017 විතර වෙන්නේ. ඉතින් ඒ අය ඒ අනිත් ළමයි මේ වැඩේ ගැන අර අපි කියන්නේ පිස්සු වැඩේ. මේ අපේ ළමයි විදිවස් වෙනවා මේ ලස්සන එකේ. ඒක නිසා අපි හිතනවට වඩා දැන් අපිට මේක හැමදාම ඇහිලා මේ උදරට ආයෙම උකුවල් මේ කියලා හිතනවනේ. ඒක අනෙක් අයට අපූර්වත්වයක්. අපි ඒක කල්පනා කළොත් අපිට ලංකාව ලෝකේ අග්‍රගන්න තැනකට ඒක නැත්නම් විශේෂ තැනකට ගේන්න මේ සංස්කෘතික උරුමය හරහත් පුළුවන් මගේ අවසාන ප්‍රශ්නේ තමයි ඔබතුමාට එමු වෙන අපි මුලදිත් මේ ගැන කතා බහ කරා නමුත් අපි දන්නවා දැන් අපේ රටේ තියෙනවා යම්කිසි ආර්ථික සහ දේශපාලන වශයෙන් යම්කිසි අස්ථාවර භාවයක් අපේ රටේ තුළ තියෙනවා එතකොට අපේ රටේ ඉන්න මිනිස්සු මේ කියන ගැටලුකාරී තත්ත්වයන් එක්ක ඔවුන්ගේ මානසික තත්ත්වය යම්කිසි සීමාවකට ලක් වෙලා තියෙන්නේ ඔවුන්ට වෙනදා විදිහට කතා බහ කරන්නව තරම්වත් එවැනි අදහසක් නැහැ. එතකොට මේ වගේ මානසික තත්ත්වයන් පාලනය කරගන්නට මේ වගේ දේවල් වලින් මිදෙන්නට ඒ වගේම මේ අර්බුදකාරී වාතාවරණයකින් මිදෙන්නට ජන සාහිත්‍ය ජන කලාව කියන දේවල් කොයි විදිහටද යොදා ගන්න පුළුවන්. ඒ වගේ උපාය මාර්ගයන් මොනවා හරි තියෙනව නම් අපේ මේ බලන් ඉන්න කට්ටියට දැනගන්න ඒක ඉතාමත් වටීවි මේ වගේ කාලෙක දැනගන්න එක. දන්නවා ටයිටැනික් නැව ගින්නවත් එක්ක වාදක මණ්ඩලය වාදනය කරන්නේ. ඒක මේ අර්බුද කියන එකයි කලාව කියන එකයි දෙක වඩාත් බද්දයි. අර්බුද එක එක්ක කලාව කියන කිස්මතුය. රුසියාවට ජර්මනියෙන් ඇතුළේදී ජර්මන් නාසි හමුදාව ඇතුළු වෙද්දී රුසියාවේ මේ සම්දර්ශන පැවත මේ සංගීත උත්සව පැවැත්වෙනවා. ඉතින් මොකද ඒ මිනිස්සුන්ගේ මේ ආදරේ දුර්ලන්න සංගීතයට පුළුවන් කියන එක ලෝකේ විශ්වාස කරන නිසා. දැන් මේ වෙනකොට අපි අර ඉස්සර මානසික තත්ත්වයේ සන්තර්පණය කරන ගැටලු නිරාකරණය කරන පොගේ අවුරුදු කීපයක් අපි දැක්කේ මේ කොම බාලගනේ කොමඩි හරි මොනවා හරි දේවල් එක මිනිස්සු ඒකත් එක්ක සැහැල්ලු වෙන්න බලන. හොඳ ඒවා තිබුණා නැතුනේ නේ. හැබැයි දැන් වෙනකොට ජනතාව ඊට වඩා වෙනස් තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් ඉවෙනි ඊවම නෙවෙයි මොකක් හරි වැදගත් දෙයක්වත් ඕනේ කියන එක ගැන සිතුවිල්ලක් අදහසක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ
එවැනි නිර්මාණ කරන පසුබිමක් ඇවිල්ලා තියෙනවා. නිර්මාණකරුවන්ට හොඳ තෝතැන්න. මේක නිසා දුර්මුඛ වෙන්න අවස්ථාවක් නෙමෙයි. අපි පසුබසින්න අවස්ථාවක් නෙමෙයි. අපි නිර්මාණ කරන්නේ වැඩි වැඩියෙන් යෙදෙන්න ඕනේ. හැබැයි මේකෙදි නිකන් අර අපි කියන්නේ එදා වේල ටුවස් කියලා වචනයක් කියන්නේ. අපි මේ වෙලෙට මොකක් හරි කරන්නේ නෙමෙයි. අපි කරන දේ දීර්ඝකාලීනව මිනිසුන්ට කොයි විදිහකටද වැදගත් වෙන්නේ කියන එක අපි කල්පනා කරමින් නිර්මාණ කරන ජීවිතනොත් තමයි ඒක යහපත් දෙයක් වෙන්නේ. ළමයින්ට, තරුණයන්ට, වැඩිහිටියන්ට ඒ කාට මේ කාලේ අමාරු කාලයක් කලාකරුවන්ට කලාවේ නාමයෙන් වැඩවල නියුත් වෙන උදවි හැමෝටම මේකත් එක්ක කරන්න වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටස අපි දේශපාලනික විතරක් නෙමෙයි අපි මොකද දැන් ඇවිල්ලා තියෙනවා ආහාර අර්බුදයක්. ඒකනම් අපිට පුළුවන් යම් සිද්ධියකට මේ කලාව පැත්තෙන් යම් අදහසක් මිනිසුන්ට දෙන්න. එතකොට එහෙම අපි කියපෝ මේ අනාගතවාදී අදහස් එක්ක කලාවේ නියැලුණොත් ඒක කලාවේ තියෙන සදාතනික බවට මේ රුකුලක් වේවි අපේ මේ කාලේ ඇසීම් කියලා විශ්වාස කරනවා. හොඳයි. බොහොම ස්තුතියි රණල මහත්මයා. ඔබට දීර්ඝායුෂ සුවෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා අපි. ඉතින් අපේ ජන සාහිත්‍ය, ජන කලාව කියන දේවල් ගැන බොහොම වටිනා තොරතුරු ටිකක් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි ජන සාහිත්‍ය, ජන කලාව කියන දේ මේ කාලේදී අපේ ජීවිතවලට කොච්චර වටිනවද, ඒ දෙයින් අපේ ජීවිතවලට මොන විදිහේ සුභවාදී දේවල් ගන්න පුළුවන්ද කියලා අපි සහන් රණ්ඩල මහත්මයාගෙන් අසා දැනගත්තා. ඉතින් අපි තවත් දවසක මේ වගේ අපූර්ව පිළිසඳර වැඩසටහනකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම ආයු බොහෝ වේවා.